ගවේෂකයන්ට මරු කැඳූ ටූටන් කාමන් ශාපය. පරාව ටූටන් කාමන්ගේ මරණය පිළිබඳ මත දෙකක් පවතී. එකක් නම් ඔහු තම කරත්තය ඇදවැටීමෙන් මරණයට පත්ුණිය යන්නයි. අනික නම් හිසට එල්ල කළ තියුණු පහරක් මගින් ඝාතනය වී යන්නයි. කෙසේ වෙතත් මරණය අභිරහසක්ව පැවතියත් එයටත් වඩා අභිරහසක් දනවන කාරණය වන්නේ පළමු වරට ටූටන් කාමන් සොහොන්ගේ සොයාගත් පුරාවිද්‍යා කණ්ඩායමට අත්විඳීමට සිදු නොනැවතුණු බිහිසුණු මරණසහන සමූහයයි. 1918 1923 අතර වකවානුවේදී හැරල්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥ විසින් ඊජිප්තුවේ කැනීම් සඳහා ප්‍රධානත්වයෙන් කටයුතු කළේය. කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැනීම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරීක්ෂා කිරීමෙන් එය ටූටන් කාමන්ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැනිණි. එහි මෙසේ කොටා තිබිනි. ටූටන් කාමන්ගේ දීර්ඝ නින්දට බාධා කරන්නන්ට මරණය සොයා එනු ඇත යන්නයි. කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිඳින්නට පටන් ගත් ප්‍රථම දිනේම කාටර් විසින් ඇතික දැඩි කරනු ලැබූ කැනරි කුරුල්ලා නාගයෙකුගේ ගොදුරක් විය. ඊජිප්තු ප්‍රවාදයකට අනුව ටූටන් කාමන්ගේ ආරක්ෂක වූයේ නාගයෙකු සහ ගිජුලිනියකුය. කාටර් නැවති සිටි නිවසේ සර්වකයා විසින් මේ අනතුරු ඇගිවීමක් විය හැකියයි කියා කාටර්ට දැන්වූයේය. නමුත් කාටර් මේ නොසලකා හැරියේය. සොහොන ඇතුළත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබුණි. මේ අතර ගලින් කරන ලද විශාල මිනි පෙට්ටියක්ද තිබුණි. ඒ තුළ රනින් කරන ලද තවත් කුඩා මිනි පෙට්ටි තුනක්ද විය. එකක් මත තව එකක් තබා තිබූ මිනි පෙට්ටි තුනේ අවසාන මිනි පෙට්ටියේද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුණි. අවසාන මිනි පෙට්ටිය ඇතුළත ටූටන් කාමන්ගේ ශරීරය විය. මෙයින් පසු ශාපය ක්‍රියාත්මක වීමට පටන් ගැනුණි. මුල්ම මිනිස් බිල්ල වූයේ මූල්‍යාධාර සැපයූ කානවන් සාමිවරයාගේ මරණයයි. එම මරණයට හේතු වූයේ මදුරුවෙකු දෂ්ට කර නිව්මෝනියාව වැළඳී ඒ උස්සන්න වීමයි. ඔහු මිය යන අවස්ථාවේ මුළු කයිරෝ නුවරම අන්ධකාරයේ ගිරුණි. මේ අවස්ථාවේ ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩුබුරා මිය ගියේය. මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක්ම සිදුවේ. මෙයින් බොහොමයක්ම දෙනා කැනින් කටිතුවලට නිරත වූවන්ය. ඔවුන් මරු වෙළඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දින දෙකකට පසු ටූටන් කාමන්ගේ ශරීරය පරීක්ෂා කිරීමේදී මුහුණේ කැළලක් සොයා ගන්නා ලදී. එය හරියටම කානවන් සාමිවරයාගේ මරණයට හේතුව වූ මදුරුවා දෂ්ට කළ තැනය. ඉන්පසු කැනීම් කටතුලට සහභාගී වූ ආතර් මේස්ටම් පුරාවිද්‍යාඥ අධි මුර්ජාවට හෙවත් කෝමා තත්ත්වයකට පත් වී මිය ගියේය. කානවන්ගේ මරණයට පැමිණියේ කානවන් සාමිවරයාගේ මිතුරකු ජෝර්ජ් ගෝල්ඩ් නැවත පිටත් වීමට පෙර ටූටන් කාමන්ගේ සොහොන දැක බලාගත්තේ. ශාශාපෙන් ඔහුටද ගැළවීමක් නොවිනි. පසුදින ඔහු අධික උණෙන් ඇද වැටුණේය. පැය 12කට පසු ඔහු මිය පරලෝ ගියේ. සොහොන ඉදිකල කාලවකවානුව සහ ටූටන් කාමන්ගේ මරණයට හේතු එක්ස් කිරණ වගින් සොයා ගැනීමට පැමිණි ආචිබෝල්ඩ් රීඩ් නම් වූ විකරණවේදියා අධික වෙහෙස නිසා නැවත තම මවුරට වූ එංගලන්තයට පිටත්ව ගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත් වූයේය. කානවන්ගේ ලේකම් වූ රිචඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස 4කට පසු හෘදයාබාධයක් වැළඳී මිය ගියේය. ජොයල් වූල් නම් වූ කර්මාන්තශාලා හිමිකරුවකුද සොහොන දැක බලා මාස කිහිපයකට පසු වෛද්‍යවරුන්ට හඳුනා ගත නොහැකි හේතුවක් සහිත වූ උණෙන් මරුතුරුලට ගියේය. කානවන් සාමිවරයාගේ සහෝදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුණේය. ඔහුත් ශාපයට ගොදුරු විය. කානන් සාමිවරයාගේ සහෝදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුණු අතර නැවත ඔහුත් ශාපයට ගොදුරු විය. පුදුමයක් ලෙස හැරල්ඩ් කාටර් නම් පුද්ගලයා පමණක් 1939 දක්වා ජීවත්ව සිටියේ. ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහම්මද් ඉබ්‍රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විද්‍යාශයන්හි ප්‍රදර්ශනය කිරීමට ඊජිප්තු රජය විසින් 1967 දී ගත් තීරණයට එකහෙළාම විරුද්ධ වූයේය. පුරාවස්තු රටින් පිටකොළොත් රටට භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව ඔහු කියා සිටියේය. ඔහු අවසන් සාකච්ඡාවෙන් පිටතට පැමිණ කාර්යයක හැපී මරු දැක්කේය. 1972 දී පුරාවස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනය ගිය අවස්ථාවේ නැවතත් ශාපේ ක්‍රියාත්මක විනි. ආචාර්ය ගමාල් මහරෙස් එහි ශාපේ නොවන බවත් සහ එය සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. එංගලන්තයට ගෙන යාමට පුරාවස්තු ඇසුරුම් අධීක්ෂණය කළ දිනේ රාත්‍රියේම ඔහු මිය පරලොව ගියේය. මිත්‍යා අදෘශ්‍යමාන බලවේග මෙම මරණයට හේතු වූ බව යම් අයෙකුට පැවසිය හැකි මුත් තවත් අයෙකුට එය මිත්‍යාවක් බවට තර්ක කළ හැක. නමුත් අපි නොදන්නා අපවට ඇති අපගේ මානයට හසු නොවෙන්නා වූ ක්‍රියාකාරකම් සමුදායක් පවතින බවට ඉඟියක් මේ හරහා සමාජගත වන බව මාගේ මතයයි. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.